රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. ඒ සටනේ අපේ හතුරු කඳවුරේ අපේක්ෂකයා, නොරටුන්ගේ පදේට නටන කඳවුරේ අපේක්ෂකයා. පුතානෝ මවාපාන්න හදනවා. එතුමා බොහොම සරලයි. මම දැක්ක යාපනයේ ගිහිල්ලා අස්ව කරත් එකක් නැගගෙන යනවා පුතානෝ. ඔය අස්වත් නෙවෙයි, ඒක පොණි කරත්තයක්. මෙහෙ ඇවිල්ලා කිව්වොත් බර කරත් එක නැග්ගොත් ඡන්ද වැඩි වෙනවයි කියලා මිනිහා බර කරත්ෙත් නගිනවා. අද පුතානෝ පෙන්වන්න හදනවා මේ රටේ දුප්පතාගේ හිතවතා කියලා. මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ ආදරය කරන්න උන්නැහැ කියලා. අවුරුදු 4 මාරක් ඇමතිකම් කරා අමාත්‍යංශ බදාදා දවසට එක මහජන දිනයක් පවත්වපු නැති එකම ඇමතිවරයා තමයි සජිත් ප්‍රේමදාස පුතානෝ. අවුරුදු 4 මාරටම එක මහජන දිනයක් පවත්වලා නැහැ පුතානෝ. වැඩි හරියක් ඉන්නේ යාල කැලේ ඇතුලේ පුතානෝ. වැරදිලවත් ජනාධිපති තුමානෝ වුණොත් හම්බ වෙන්න යන්න වෙන්නේ යාල කැලේ ඇතුළට. උන්නැහැ කියන එක ඇත්ත. මන්දිරයට ගියාට හම්බ වෙන්නේ නැහැ, යන්න වෙන්නේ යාල කැලේ ඇතුළට. දැන් මෙහෙ ඉන්නවා රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා. අපි අහනවා මද්දුම බණ්ඩාර මහත්තයෝ, පුතානෝ එක දවසක් හරි මද්දුම බණ්ඩාර මහත්තයලා ගෙදරට ඇවිල්ලා කෑම බීම ටිංගක් කාලා තියෙනවද? ගෙදර වතුර ටිකක් බීලා තියෙනවද? පාර්ලිමේන්තු ආපන ශාලාවේ භෝජනාගාරේ මද්දුම බණ්ඩාර මහත්තයත් එක්ක තේ එකක් බීලා තියෙනවද? ජීවිතේට අනුන්ගේ ගෙදර වතුර එකක් නොබොන පුතානෝ, තමන්ගේ සහෝදර මන්ත්‍රීවරයෙක්ගේ ගෙදරින් කෑම ටිකක් නොකන පුතානෝ. කෝකියෙක් ඉන්නවා, කෝකියා වෙනම වාහනයක බඩු මුට්ටු ටික අරගෙන යනවා. උන්ද යාලවනේ ඉන්නකොටත් කෝකියා වෙනම උයලා ගෙනල්ලා දෙනවා. කෝකියාගේ වාහනේ තියෙන හට්ටි මුට්ටි වලන් වලින් ඇරෙන්න වෙන වලඳකින්වත් උයන්නේ නැහැ. අඩු ගානේ එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් එක්කවත් තුන්නහලගේ ගෙදරින් වතුර බිඳක් අබ්බීලා නැහැ. ඒ නිසා තමුන්හසලට තේරෙනවා මේ ජාතිය බඩම් මේ රටේ නායකයා වුණොත් උන්ද හම්බ වෙන්න අපට යන්න වෙන්නේ යාල කැලේට. ඒ විතරක් නෙවෙයි, දැන් අමාත්‍යංශේ වාහන දෙකක් තියෙනවා එයාගේ ආර්යාව ගාව. උන්නැහැ කියනවානේ උන්නැහැට හරියමං ගේකුත් නැහැ කියලා. රාජගිරියේ තියෙනවා රෝයල් පාක් කියන තට්ටු නිවාස සංකීර්ණය. ඒකේ තියෙනවා 11 වෙනි මහලේ දකුණු කොරසේ 11 වෙනි මහලේ කෝටි ගණනක් වටින ගෙවල් දෙකක්. ඒ ගෙවල් දෙකම පරිහරණය කරන්නේ පුතානෝගේ කට්ටිය. එතන තියෙනවා අමාත්‍යංශේ වාහන දෙකක්. එකක් තමයි WPPG 99.19 ඩබල් කැප් එක. ඒක ආර්යාවගේ පාවිච්චියට. ඊට අමතරව තියෙනවා WPKP 26.07. ඒ ජීප් එක තමයි ආර්යාව ෂොපින් යන්නේ. ඔන්න සරල පුතානෝ, 2015 ජනවාරි 8 සරල කතා අහලා වැටිච්ච වලේ ගැඹුර දන්න මේ රටේ ජනයා ආයෙමත් මේ සරල පූචානම් කතාවලට අන්දන්න හම්බ වෙන්නේ නැහැ. 16 වෙනිදාට ඒ බව මුළු රටම එකතු වෙලා කියනවා. එක වලක්වන්න බෑ. breaking.lk